හොඳයි. අද අපි කතා කරන්න යන්නේ 2017 A-level ඉංජිනේරු තාක්ෂණයේ MCQ 17 වෙනි ප්‍රශ්නය ගැන. ඒකෙදී අපිට කියනවා සංඛ්‍යාත මුහුර්ජනයේදී සංඥාවේ විස්තරය අනුව වෙනස් කෙරෙන පරාමිති මොනවාද? අපි හැමතිස්සෙම මුහුර්ජනයක් යොදාගන්නේ මොකක් හරි දෘශ්‍ය සංඥාවක් හරි නැත්නම් ශ්‍රාව්‍ය සංඥාවක් හරි ඍජුවම වැඩි දුරකට යවා ගන්න බැරි හින්දා, ඒ කියන්නේ අපිට ඒක වැඩි දුරකට යවා ගන්න බෑ. ඒ විදිහට මේ තොරතුරු නැත්නම් ඒ විදිහට මේ දෘශ්‍ය සංඥාව වැඩි දුරකට යවා ගන්න බෑ. ශ්‍රාව්‍ය හරි දෘශ්‍ය හරි සංඥාවක් වැඩි දුරකට අපිට ඒ විදිහටම යවා ගන්න බැරි හින්දා ඒකට අපි එකතු කරන්න ඕනේ චුම්බක විද්‍යුත් චුම්බක තරංගයක් විදිහට තමයි ඒක යවන්න වෙන්නේ. එතකොට විද්‍යුත් චුම්බක තරංගයක් විදිහට යවනකොට ඒකෙදි අපිට ඒකේ මේ තරංගය අපිට මේකේ සංඛ්‍යාතයයි විස්තරයයි අපිට වෙනස් කරලා යවන එකට අපිට මුහුර්ජනයක් කියලා කියන්න පුළුවන්. එතකොට මේකෙදි අපිට කවුරු හරි අපි යවන තැනදී අපි කරන්නේ මුහුර්ජනයකට ලක් කරලා ඒක වැඩි ඈතකට යවනවා. ඒක විස්තර මුහුර්ජනයක් හරි නැත්නම් සංඛ්‍යාත මුහුර්ජනයක් හරි කරලා ඒක යවනවා මුලින්ම. ඒකේ අදාළ தත්ත්වය අපිට කලින් මුලින් ආපු තොරතුර ඒ විදිහටම අපිට අවසානයේදීත් ලබා ගන්න ඕනේ. හින්දා ඒක අපි ආපහු අවසානයේදී ලබා ගන්නකොට ඒ තොරතුරම ගන්න ඒ තොරතුරේ අන්තර්ගත දේවල් ආපහු දැනගන්න පුළුවන්. මේක ආපහු දැනගන්න එකට අපි කියනවා අවසානයේදී මේක මුහුර්ජනයට ලක් කරලා ඈතකට සම්ප්‍රේෂණය කරනවා. ඈතට සම්ප්‍රේෂණය කරන එක ආපහු අපිට අදාළ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්. ඒක විමුර්ජනය නැත්තම් ඒකෙදි මුහුර්ජනය කරපු එක විමුර්ජනය කරලා අපිට ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ මොඩියුලේෂන් එකක් කරනවා කියන්නේ ඒකෙදි සංඥාවේ වෙනස්කම් කරනවා. ඒක වෙනස්කම් හඳුනාගෙන අපිට ආපහු කලින් තිබ්බ දේ, මේ කියන්නේ කලින් තිබ්බ තොරතුරුම අපිට ආපහු හොයාගෙන ඒක අපිට ගන්න පුළුවන් මේ ඩී මොඩියුලේෂන් එකේදී. එතකොට අපිට මේකෙදි සංඥාව අපිට සංඥාවක් යවන්න අපිට විද්‍යුත් චුම්බක තරංගයක් යොදා ගන්නවා. එතකොට මේකෙදි අපිට විද්‍යුත් චුම්බක තරංගයකට අපි මොකක් කරනවද? මේක ඇතුළත් කරලා මේ දෙක එකතු කරනවා. ඒ කියන්නේ සංඥාවක් අපිට මුලින් තියෙනවා. ඒක විද්‍යුත් චුම්බක තරංගයකට දාපුවාම මේ දෙක සම්බන්ධ වෙනකොට මොකක් වෙනවද? මේ දෙක සම්බන්ධ වෙනකොට තමයි මේ මුහුර්ජනය ඇති වෙන්නේ. සංඛ්‍යාතේ අපි හර්ට්ස් වලින් සාමාන්‍යයෙන් ගණනය කරන්නේ. එතකොට තප්පරයට චක්‍ර කීයක්, චක්‍ර සංඛ්‍යාව කොච්චරද, තප්පරයට සිදුවන චක්‍ර සංඛ්‍යාව කොච්චරද කියලා තමයි මේකේදී සංඛ්‍යාතය කියන්නේ. එතකොට නැත්තම් කම්පන ගණන කියලත් අපිට කිව්ව හැකියි. එතකොට මේකේ සංඛ්‍යාතය කියලා ගන්නකොට ඒකෙදි තරංග ආයාම ගණනාවක් එකතු වෙලා මේක හැදෙන්නේ. ඒ කියන්නේ අපිට මේකෙදි තරංග ආයාම කීපයක් එකතු වෙලා. ඒ කියන්නේ තරංග ආයාමයක් කියන්නේ මේකෙදි. හොඳයි, අපි ගත්තාම මේකෙදි තරංග ආයාමයක් කියපහම මේකෙදි එක චක්‍රයක් කල ගන්න පුළුවන්. එතකොට ඒ වගේ චක්‍ර ගොඩක් එකතු වෙලා තමයි මේකෙදි සංඛ්‍යාතය හැදෙන්නේ. කියන්නේ තප්පරයට සිදුවන චක්‍ර සංඛ්‍යාවට අපි සංඛ්‍යාතය කියනවා. ඒ වගේම අපිට විස්තරය කියලා හඳුන්වන්න පුළුවන් මේ තරංග ආයාමයක් ගත්තාම මේකෙදි තරංගයේ ඒකාර්ධයක් සැලකුවාම මේකෙදි ඒකාර්ධයක උස අපිට කියන්න පුළුවන් ඒකේ විස්තරය කියලා. අපි මේකෙදි මතක තියාගන්න ලේසිම ක්‍රමය තමයි සංඛ්‍යාත මුහුර්ජනය නම් අපි සංඛ්‍යාතය වෙනස් කරන එක. ඒ කියන්නේ සංඛ්‍යාතයේ එක ළඟ වැඩි සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්, එක ළඟ අඩු සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. සංඛ්‍යාතය ඒ කියන්නේ තප්පරයකදී සිදුවන ගාන වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ චක්‍ර සංඛ්‍යාව වැඩි වෙනවා එක සැනකදී, ආපහු අඩු වෙනවා. ඒ විදිහට වෙනස් වෙනවා නම් ඒකෙදි වෙලා තියෙන්නේ සංඛ්‍යාත මුහුර්ජනයක්. ඒ කියන්නේ සංඛ්‍යාතයේ වෙනස් වීම ඇති වෙලා තියෙනවා නම් එතනදී සංඛ්‍යාත මුහුර්ජනයක් වෙන්නේ. විස්තර මුහුර්ජනයක් නම් විස්තරයේ වෙනස් වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ විස්තරය කිව්වේ අපි තරංග ආයාමයක් ගත්තාම ඒකේ කාර්ධයක උස අපි විස්තරයක් කියලා හඳුන්වනවා. ඒකෙදි අර්ධයේ උස අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ එක පැත්තක උස අඩු වැඩි වෙනවා. ඒ කියන්නේ දෙපැත්තෙම උස අඩු වැඩි වෙන එක මත තීරණය වෙන්නේ විස්තර මුහුර්ජනය. එතකොට ඒකෙදි වැඩි වෙලා එක පැත්තක එන්න පුළුවන්, ආපහු අඩු වෙන්න පුළුවන් එක පැත්තක. ආන් ඒ විදිහට විස්තරය වෙනස් වීම වෙනවා. එතනදී විස්තර මුහුර්ජනයක් තමයි එතනදී වෙන්නේ. එතකොට අපි ගත්තාම මේකෙ දිහලා තියෙන්නේ සංඛ්‍යාත මුහුර්ජනයේදී සංඥාවේ විස්තරය අනුව වෙනස් කරන පරාමිති මොනවාද? එතකොට මෙතනදී අපිට කියන්න පුළුවන් කෙලින්ම සංඛ්‍යාත මුහුර්ජනය නම් මේකෙදි සංඛ්‍යාතයේ පමණයි වෙනස් වෙන්නේ කියලා.
මෙතනදි විස්තර මහෝර්ජනය තිබෙනවා අපිට පිළිතුරු විදිහට ගන්න වෙන්නේ විස්තරේ විතරයි. එතකොට මෙතනදි අපිට ගන්න පුළුවන් සංඛ්‍යාත මහෝර්ජනයේදී නම් වෙනස් වෙන්නේ සංඛ්‍යාතේ පමණ කියන පිළිතුර. එතකොට පිළිතුර අංක 2. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් කරපු ප්‍රශ්නේ තේරුණා කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.